ප්‍රාදේශීය සභාවකවත් හිටියේ නැති කෙනෙකුට රට දෙන්න එපා කියලා අපි කිව්වා. නමුත් අද ඒක හොඳට ඔප්පු වෙලා තියෙනවා. රාජ්‍ය පාලනේ බෑ. ආර්ථිකය අවුල්, රට අවුල්, ජනතාව අවුල් වෙලා තියෙන්නේ. තව සිංහනාදයක් පෑවා. මොකද්ද? අපි කියනකොට තෙල් වලින් බදු ගහනවා කියලා. ඇත්තටම ගහනවා සහ ගහන බදු තෙල් වලින් පෙට්‍රල් ඩීසල් වලින්. එතකොට කිව්වා මේ ඔව් ඔව් ගහනවා තමයි. හැබැයි මම සැමන් දෙනවා, සාඩින් දෙනවා 100ට. පරිප්පු දෙනවා 65ට කියලා. අත උසන්න බලන්න පරිප්පු 65ට කාපු අය ගොට මහත්තයාගේ කෑවද? හා 100ට සමන් ගත්තා අත උසන්න බලන්න. අනේ මාතුරුනි මේකවත් කරගන්න බැරි ගොයියෙක් දානේ මේ රට රකින්න විරුවා. හා මේ සමන් එකවත් දී ගන්න බැරි මිනිහ මේක ලොකු වැඩක් නෙවෙයි. ඔය තෙල් වලින් ගහන බද්දෙන් 100න් එකයි යන්නේ සමන් 100ට දෙන්න පරිප්පු 65ට දෙන්න. මේකවත් කරගන්න බැරි මිනිහෙක්ට රට කරන්න පුළුවන් කියලා හිතනවද? රටේ අනාගතය ගෙනියන්න පුළුවන් කියලා හිතනවද? 1500ක් ගන්න පොලිමේ හිර වෙලා අපේ කාන්තාවෝ 3 දෙනෙක් පෑගිලා මලානේ දුප්පත්කමට. ඒක තමයි මේ රටේ ජනතාව දාපු තැන. ඇඳිරි නීති අයින් කළාම බොලේ හිරු දෙරණට පේන්නේ අරක්කු කඩේ පොලිම විතරයි. හැබැයි ජනතාව ඇත්තටම පොලිමේ හිටියේ කොහෙද? උකස් කඩේ. ජීවිතේ මොහාගත්ත රත්තරන් ටික මිනිසුන්ට නැති කළා ගෝඨාභය.